ප්‍රවීණ ජෝතිර්වේදී රාජ්‍ය අවුරුදු නැකත් කමිටු සමාජික රේකි ග්‍රෑන්ඩ් මාස්ටර් විශ්ව ශක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහනවේදී කේ ඒ යු සරත් චන්ද්‍ර මහත්මිය අපිත් සමගින් එකතු වෙලා ඉන්නවා. අයිබන් සුබෝදසනක් ඔබතුමා. අයිබන් සුබෝදසනක්. හොඳයි. 0112599132 තමයි අපේ සජීවී දුරකථන අංකය. එන්න මේ පැත්තට කාගේ හඳහනද බලන්න කියලාත් අපිට කියන්නට ඕනේ. උපන් දිනය, උපන් වේලාව, කොහෙද ඉපදුනේ කියන කාරණාවත් අපිට පැහැදිලිව දුරකථනෙන් ඉදිරිපත් කළ ඔබේ ගැටලු ඉදිරිපත් කළදින් සරත් චන්ද්‍ර මහත්මයා සැදී පැහැදී ඉන්න ඔබට අවශ්‍ය කරන යනාවැකිය පළ කරන්නට, ඔබේ අනාගතය ගැන විස්තර කරන්නට. නිවාස සිහිනේ අපි හැමෝ තුළම තියෙනවනේ සරත් චන්ද්‍ර මහත්මයා. සමහරක් අය කුලී නිවාසවල ජීවත් වෙනවා. අපි උත්සාහ කරනවා කොයිතරම් අපි උත්සාහ කරනවාද අපිටම කියලා නිවසක් තනා ගන්නට. සමහරක් දේවල් අපිට පරම්පරාවෙන් හිමි වෙන දේවල්, දෙමෝපියන්ගෙන් ලැබෙන වස්තුන් විදිහට අපිට නිවාස උරුමයන් තියෙනවා. ඇත්තටම මේ කේන්දරෙන් කොහොමද නිවාස හිමිකම් පිළිබඳව කියවෙන්නේ? ඔව්, කේන්දරේ හතරවෙනි කොටුවෙන් තමයි නිවාසයක් හිමිද නැද්ද කියලා තීරණය කරන්නේ. එතකොට සෑම කෙනෙක්ගෙම පෙර කරපු ලද කරන ලද කුසල ශක්තියක් අනුව තමයි නිවාසක් හිමි වෙන්නේ. ඒක නිසා යම්සි කෙනෙක්ගේ හතරවෙනි යහපත්ව පිහිටියොත් එයාට අනිවාර්යයෙන්ම නිවාසයක හිමි ගමක් සිප්පහසුවක් තියෙනවා. ඒ වගේම හතරවැන්න දුර්වල වුණොත් අනිවාර්යයෙන්ම ඒකේ අනිත් පැත්ත තමයි නිවාසයක අහිමි වීමක් වගේම නිවාස පහසුකම් නැතිවීමත් බොහෝ දුරට සිද්ධ වෙනවා. ඒක නිසා කෙනෙක්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරලා එයාට ගෙයක් තියෙනවද නැද්ද, ඒ ආදී වශයෙන් සියලු දේවල්. ඒ විතරක් නෙමෙයි, ගෙදරක තියෙන දෝෂ තත්ත්වේ පවා ඕනම කෙනෙක්ගේ ජන්ම පත්‍රයකින් කියන්න පුළුවන්. හොඳයි. වාසු දෝෂ මගහරවාගෙන නිවසකේ අප බලාපොරොත්තු වෙන සෞභාග්‍ය සතුට දෙවුණුව කැඳා ගන්න තමයි හැමෝම උත්සාහ කරන. අපි තවදුරටත් මේ නිවාස සම්බන්ධයෙන් කතා බහ කරනවා. හැබැයි ඔබට අපි අවස්ථාව ලබා දෙනවා. මිනුවන්ගොඩ ප්‍රදේශ ඉඳලා අපිට ලැබෙන දුරකථන ඇමතුම රංජනී මහත්මිය, අයිබෝන් සුබෝදසනක්. අයිබෝන් 1968 1968 11 මාසේ 4 වෙනිදා උදේ 5:43 උදේ 5:43 1968 කුළුසිනි මාසේ 4 වෙනි උදේ 5:43 වලස් මුල්ලනේ. ඔව්. කාගෙද මේ කේන්දරේ? මහත්තයාගේ. ඔව්. මහත්තයා තුලාලක් නේද? තුලාලක්. මොකද්ද මහත්තයා ගැන දැනගන්න ඕන ඔබට? ඉතිරි අනාගතය ගැන තමයි මහත්තයා කොහොමද කියලා බලන්න. ඔව්. මහත්තයාගේ ඉදිරි අනාගතය ගැන කතා කරනකොට ලග්නාධිපතිය දෙවැන්නේ ඉන්නවා, බුධ ගහ ලග්නේ ඉන්නවා. මේක තරමක් යහපත් පිහිටීමක්. නමුත් මෙයාගේ කේන්ද්‍රයේ මේ 12 පිහිටන කුජගුරු කේතු යෝගය අනුව අධික වැයවීම් සහිත තත්ත්වයක් තමයි පෙන්වන්නේ. ඒ වගේම සෙනසුරු සහ කේතු, සෙනසුරු සහ රාහු හයවැන්නේ පිහිටීම අනුව තරමක් දුරට ශරීර සෞඛ්‍යයේ දුර්වලතාවය වැනි දේවල් වලට ලක්වීම ඊටකටක් අනාගතය පෙන්නුම් කරනවා. දැනට මහත්තයා ගත කරන්නේ රාහුගේ මහදසාවක්. මේ රාහු ග්‍රහයයි ඉන්නේ කේන්ද්‍රයේ 6 වැන්නේ. ඒක නිසා තරමක් පීඩාකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙවි. ඒක නිසා මේ තත්ත්වය වළක්වා ගන්න මෙයාට දාන්න කාකනිල් සහ සුදුනිල් ගල් දෙකක් අල්ලපු මුද්දක් සමග නාගර්ජුන කියන යන්ත්‍රය. රංජනී මහත්මිය, බොහොමත්ම ස්තුතියි අපිත් සමගින් සම්බන්ධ වුණාට. දැන් සරත් චන්ද්‍ර මහත්මිය, නිවසක වාසු දෝෂ තියෙනවා නම් කොහොමද ඒක නිවසයන්ට බලපාන්නේ? මේකයි වාසු දෝෂ උගාක් නිවාසවල තියෙනවා. මොකද වාසු දෝෂ මගහරවල නිවසක් හදන්න හරි අමාරුයි. භූමියේ පිහිටීම ඒක සලස්ම හදනකොටම කරගන්න ඕනේ. සලස්ම හදනකොටම කරන්න පුළුවන්. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව ඒකත් ටිකක් අමාරුයි. මොකද දැන් තියෙන ඉතාමත් සීමිත භූමි ඉඩකඩම. එතකොට සාමාන්‍යයෙන් වාසු දෝෂයක් මගහරවන්න ලොකු භූමිකඩක සාමාන්‍ය ඊට ගැළපෙන ප්‍රමාණයක නිවසක් හැදෙන්න ඕනේ. දැන් අපිට වෙලා තියෙන ප්‍රශ්නේ ඉඩකඩම් සීමා සහිතයි මිලාදිකයි. ඒක නිසා මුළු ඉඩමම වැහෙන විදිහට තමයි ගේ හදන්නේ. එතකොට ගේ ගෙදර කොහොමත් වාසු දෝෂයක් ඇති වෙනවා. විශේෂයෙන්ම නාගරික පරිසරයන් වල මේ වාසු දෝෂ බහුලව දකින්න පුළුවන්. ඔබට පාර යනකොට දකින්න පුළුවන් හුඟක් ගෙවල් වල බාගෙට හදලා වැඩ ඉවර කරගන්න බැරි ගෙවල්. ඒක නිසා හුඟක් 80% විතර ගෙවල් වල වාසු දෝෂ දැනට තියෙනවා. අපිට ඒකට පරීක්ෂණ දෙන අයටත් අපිට ඒක පැහැදිලිව දකින්න පුළුවන්. දැන් මේ වාසු දෝෂ තියෙන එකට වඩා වැදගත් වෙන්නේ මේ ආයේෂා, මේ වාසු දෝෂ තියෙනව මගහරවාගෙන ජීවත් වෙන්නේ කොහොමද කියන එක. ඒක තමයි අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට වාසු දෝෂ තියෙනව ගෙවල් කඩ කඩ හදන්න වෙනස් කරන්න ගියොත් එහෙම ඕක නිමාවක් දකින්න බැරි ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි අද කියමු කොහොමද වාසු දෝෂ තියෙද්දි ඒව මගහරවාගෙන ජීවත් වෙන්නේ කියලා. හොඳයි. හග්ගල ප්‍රදේශයෙන් මැණික මහත්මිය අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕන. ඔබටයි අවස්ථාව. අයිබන් සුබෝදසන. අයිබෝවා සුබෝදසන. ඔව්, අපිට විස්තර ටික කියන්නකෝ. මගේ පුතා උපන් දිනේ 1984 ජූලි 9 නුවරේදී. 1984 ජූනි 9. ඔව්. 2:07. 2 කියන්නේ උදේද රෑද? උදේ
ඔබ කියන මේ උපන්දිනේ එහෙනම් වැරදි. මීන ලග්නේ තමයි ඉන්නේ මේ ලග්නේ. 1984 ජූලි 9. ආ ජූලි 9 නේ. ඔව්. ජූලි 9 එහෙනම් පුතා ඉපදිලා තියෙන තුලා ලග්නේ නම් දවල් 2යි 7ට. 7. දවල් රෑ නෙමෙයි. නෑ දවල් 2යි 7ට. දවල් 2යි 7ට නම් ඔබ ළඟ තියෙන කේන්දරේ වැරදි. රෑ දවල් මාරු වෙලා තියෙන්නේ. හරි. මෙයා ඉපදිලා තියෙන්නේ මේෂ ලග්නේ. හවස වුණා නම් මීන ලග්නේ. හරි. දැන් කියන්න මොකද ගැටලුව කියලා මේෂ ලග්නේ. මේ ජීවිතේ ආපු ගමන් මද කටුකයි. ඉදිරිය බොහොමද දන්නේ. ඔව්. මෙයාගේ කේන්දරේ තියෙනවා මේ ගැටුම් සාගර තත්වයක්. ඒ තමයි මේ ලග්නාධිපතියයි සෙනසුරුයි දෙන්න එකට ඉන්නවා. හත්වැන්නේ. සනි මංගල කියන යෝගේ තියෙනවා. මේ සනි මංගල යෝගය කියලා කියන්නේ ජීවිතේ බොහෝ අසාර්ථක කරන්න පුළුවන් යෝගයක්. ඒ වගේම මෙයාගේ පෙරපින් බලය ගැන පෙන්වන රවි ග්‍රහයත් පීඩාවට පත් වෙලා. ඒක නිසා මෙයාට පෙරපින් බලය බොහොම යටයි. දැනට උදා වෙලා තියෙන්නේ කේතුගේ මහනසාවක්. ඉතා අභාග්‍ය සම්පන්න කාලයක් තමයි දැනට ගත වෙන්නේ. ඉදිරියටත් ඒ වගේ තමයි. ඉතින් මේ தත්ත්වේ මගහරවන්න යම් තරමකින් ඔබට පුළුවන්. මේ දරුවට පත්මරාග සහ රතු කියන ගල් දෙකකින් මුද්දක් හදලා දැම්මොත්. මැනික මහත්මිය බොහොමත්ම ස්තුතියි අපිත් සමගින් සම්බන්ධ වුණාට. ගයක් දොරක් හදනකොට සරච්චන්ද්‍ර මහත්මයා මොන වගේ කරුණු කරුණා පිළිබඳවද අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්නට අවශ්‍යයි? ඔව් ගයක් දොරක් හදද්දී සැලකිය යුතු කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා. හැම දෙයක් ගැනම මේ වෙලාවේ කතා කරන්න බෑ. විශේෂයෙන්ම තමන්ට ගැළපෙන විදිහට, තමන්ගේ ගෙදර ගෘහමූලිකයාට ගැළපෙන විදිහට තමයි මේ නිවසේ අත්තිවාරමේ ඉඳලා ගොඩනැගෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි නිවසේ භූමි ප්‍රමාණයට සරිලන ප්‍රමාණයක නිවසක් හැදෙන්නත් ඕනේ. ඒ වගේම නිවසේ වර්ගඵලය ඒ ගෙදර ගෘහමූලිකයාගේ ජන්ම නැගතට සීහුම් වෙනවා. මේ ආදී කරුණු රසක් තියෙනවා. දැන් අද වෙලා තියෙන්නේ ශානික් මේ ආයේෂා මේ හැම දෙයක්ම ගැටලු සාගර තත්ත්වයකට පත් වෙලා. මොකද මේ එකක්වත් හරියට කරගන්න බැරි තත්ත්වයක්. අද තියෙන ආර්ථික වටපිටාව අනුව. එතකොට ගෙවල් මිලදී ගන්න අය ඉන්නවා. ඒ ගෙවල් මිලදී ගත්තාම ඒ ගේ මිලදී අරන් තියෙන්නේ වෙන කෙනෙකුට හදපු ගෙයක්. එතකොට ඒ වෙලාවටත් ගැටලු මතුවෙනවා. ඉතින් මේ ගෙවල් වල තියෙන ප්‍රශ්න නිසා හුඟක් අයට මූණ දෙනවා විශාල ගැටලු රාශියකට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිත සම්පූර්ණ අවදානමකට වැටෙනවා එක පැත්තකින්. ආර්ථික වශයෙන් ලොකු ප්‍රපාතයන් වලට, ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ගෙදර ඉන්න අයගේ ශරීර සෞඛ්‍ය පවා දුර්වලයි. දැන් මේ පහුගිය කාලේ පුරාවට මම ගෙවල් රාශියකට ගියා. ඒ බලන්නේ ගෙවල් වල ඉන්න අය සම්පූර්ණයෙන් කඩාවැටීමකට ලක් වෙලා. සමහර පවුල් වල දරුවෝගේ ජීවිත අවුල් වෙලා. සමහර අයගේ ශරීරයේ රෝගාබාධික තත්ත්වයක රෝග කිසිම විදියකින් සුව වෙන්නේ නැහැ. මේ ඔක්කොටම හේතු වෙලා තියෙන්නේ මේ ගෙදර තියෙන වාසු දෝෂ. එතකොට මේ වාසු දෝෂ තියෙනවා නම් ඒවා ගේ කඩන්නේ බිඳින්නේ නැතුව ඒවා निराකරණය කරගත හැකි ක්‍රම කීපයක් තියෙනවා. මම එක ක්‍රමයක් කියන්න. ඒ එක ක්‍රමයක් කියලා කියන්නේ ඒ ගෙදර දැන් ඔබගේ ගෙදර යම් කිසි විදියකින් තමන් විතරක් පදිංචියක් තියෙනවා නම් ඒ ගෙදර ඔබ විතරයි පදිංචි. ඔබේ පවුල ඔබගේ පවුලේ කාමරයක් වෙන් කරන්න තව කීප දෙනෙකුට බෝඩිමකට වාගේ. හරි. එතකොට තව කීප දෙනෙක් මෙතෙන්ට ඇතුල් වෙනවා. එතකොට මේ නිවස නිවසක් වෙන්නේ නැතුව බෝඩිමක් බවට පරිවර්තනය වෙනවා. එහෙම නැත්නම් ඔබේ නිවසේ කොටසක් කිසියම් කාර්යාලයකට දෙනවා. ග්‍රාම සේවා නිලධාරී කාර්යාලයේ, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ, විනුබු කාර්යාලයේ ඔයදි දෙන්න පුළුවන් දැන් තියෙනවා. මතර මුදලකුත් හම්බෙනවා. එතකොට ජනතාව නිතරම යන්න එන්න පටන් ගන්නවා. නැත්නම් ගෙයි එක පැත්තක පොඩි කඩයක් දාගන්න. මෙන්න මේ දේවල් වලින් ඔබට මේ දෝෂ මගහරව ගන්න පුළුවන් යම් තාක් දුරකට. හැබැයි 100%ක් බෑ. හැබැයි යම් තාක් දුරකට මගහරවන්න පුළුවන්. මේවා කරන්න බැරිය විශාල පිරිසක් ඉන්නවා. ඒ අයටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි ඒවා පෞද්ගලිකව ඔබ දැනගත යුතු දේවල්. ඔබගේ ගෘහමූලිකයාගේ ජන්ම පත්‍රය අරගෙන ඒ පරීක්ෂා කරලා බලලා තමයි ඒව ගැන කියන්න පුළුවන්. ඔය මං කිව්වේ සරල කරුණු කීපයක් ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දේ. හොඳයි. කේ.එස්. රචන්ද්‍ර මහත්මයා අපි දන්නවා රාජ්‍ය ආවර්ධන එකක්කමට සමාජිකයෙක්, ඒ වගේම රේකී ග්‍රෑන්ඩ් මාස්ටර් විශේෂත්ව ප්‍රතිකාර උපදේශකවරයෙක් කියලා. ඉතින් එතුමන් පිළිබඳව මතක් කිරීමක් අපි බලමු. අයිබුවන්, මම සදස්සෝරා ආයතනයේ අධිපති යෝතිර්වේදී කේ.යු. සරච්චන්ද්‍ර. ඈත අතීතයේ ජ්‍යොතිෂයේදී වේදාංගවලදී මිනිසිරුරෙන් චක්‍ර හතක් විහිදෙන බවත්, මේ චක්‍ර තුළින් මනුෂ්‍ය ශරීරය හරහා යම්කිසි කිරණ ශක්තියක් විහිදෙන බවත් අපේ පැරණි ඉරිසිවරු පණිවුරු පෙන්වා දුන්නා. නමුත් මේ අපිට භෞතිකව බැලීමේ හැකියාවක් තිබුණේ නැහැ. කිරිවියන් තාක්ෂණය හොයා ගැනීමත් සමගම ඕරා ඡායාරූපකරණය තුළින් මීට විසඳුමක් ලැබිලා තියෙනවා. මේ ඔබ දකින්නේ ඒ නවීන 3D ඕරා තාක්ෂණයයි. මේ 3D ඕරා තාක්ෂණය තුළින් ඔබගේ සිරුර විනිවිද දැකීමේ හැකියාව තියෙනවා. මේ තුළින් ඔබගේ ශරීරයෙන් විහිදෙන මේ කිරණ හත ඔබට වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබගේ ශරීරයෙන් විහිදෙන කිරණ ශක්තිය කෙතරම් ප්‍රබලද දුර්වලද යන්න මේ තුළින් දැක ගැනීමේ හැකියාව තියෙනවා.
ඔබගේ ශරීරයේ ඕරා ශක්තිය කොපමණ ප්‍රතිශතයක් ගන්නේ දැයි මේ තුළින් ඔබට දැක ගැනීමේ හැකියාව තියෙනවා. මේ ස්කෑනරයට අත තැබූ සැනින් ඔබගේ මුළු ශරීරයේම ස්කෑන් කර මේ පරිගණකය හරහා මේ තිරය තුළින් ඔබට ඒ සඳහා ඒ ගැන දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඉතාමත් කෙටි කාලයක් තුළ ඔබගේ ශරීරය ඔබට දැක ගන්න පුළුවන් මේ කිරණ විහිදෙන ආකාරය. ඕරා තාක්ෂණය තුළින් මේ කිරණ ඔබට දැනගත්තට පස්සේ ඔබට පුළුවන් ඒ කිරණ බැලන්ස් කිරීමට මෙන්න මේ වාගේ ක්‍රිස්ටල් කියන පාෂාණය අරගෙන මේ ක්‍රිස්ටල් පාෂාණය තුළින් ඔබට පුළුවන් ඒ ඕරායක බැලන්ස් කරන්න. මේ පුද්ගලයාගේ අතට මේ ක්‍රිස්ටල් එක දුන්න සැනින් ඔබට පේනවා අර මොනිටරගේ තියෙන කිරණය වෙනස් වෙන ආකාරය. ඒ වගේම ඔබගේ ඕරා චක්‍රයේ ඕරා බලය වැඩි කර ගැනීමේ හැකියාව මේ ක්‍රිස්ටල් හෝ මැණික් වර්ග තුලින් පවතිනවා. මේක තුලින් ජ්‍යොතිෂයට විශාල මෙහෙයක් ඉටු කර ගන්න පුළුවන්. ජ්‍යොතිෂයට පමණක් නෙමෙයි වෛද්‍ය විද්‍යාවට, හස්ත රේඛා ශාස්ත්‍රයට, වාස්තු විද්‍යාවට මේ ඕරා තාක්ෂණය මගින් ලැබෙන පිටුවහලයි මා. ඒ වගේම ඕනෑම කෙනෙකුට මේ ඕරා පරීක්ෂණයක් කරගෙන තමන්ගේ ශරීරයේ කොපමණ ශක්තියක් තියෙනවද කියලා තමන්ට දැක ගන්න පුළුවන්. එදා ඔබ මේ දැනගත්ත කේන්දරේ අද ඔබට මේ භෞතිකව දැක ගන්න පුළුවන්. මේ ජ්‍යොතිෂ විද්‍යාවට අලුත් පිටුවක්. ජ්‍යොතිෂය තුලින් ඔබ දැක්ක ඔබගේ ශරීරයේ පිළිබඳ මනස ආත්මයේ ශරීරය ඔබට දැන් ඔබගේ ඇස් දෙකෙන් නවීන විද්‍යා තාක්ෂණයෙන් දැක ගන්න පුළුවන්. ඔබේ දැකපු ආකාරයට ඕරා ස්කෑනින් මගින් ඔබේ ශරීරයේ ඕරාව පරීක්ෂා කිරීම ගැනීම ඇතුළු ප්‍රතිකාර සේවාවන් ගොඩක් ඔබට ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. කේසර චන්ද්‍ර මහත්මයාව මුණ ගැසුණුතින් මම මතක් කරන්නම් මේ සේවාවන් පිළිබඳව. භාව කේන්ද්‍ර පරීක්ෂාව සමග සියලුම ජ්‍යොතිෂ්‍ය සේවා, ඔන්ලයින් කේන්ද්‍ර පරීක්ෂාව, ඕරා ස්කෑනින් මගින් ඔබේ ශරීරයේ ඕරාව පරීක්ෂා කිරීම, රේකි සහ ප්‍රාණික හීලෙන් ඇතුළු විශ්ව ශක්ති ප්‍රතිකාර සහ සුව කිරීම, මෝහනය කිරීම මගින් කරන කායික සහ මානසික සුව කිරීම වෙත යොමු වීමේ හැකියාවක් ඔබට තියෙනවා. එතුමන් වෙත ගියොතින් ඒ වගේම මතක් කරන්නම් කොහොමද එතුමන්ව සම්බන්ධ කරගන්නේ සහ මේ මධ්‍යස්ථාන කොහෙද පිහිටලා තියෙන්නේ කියන කාරණාව. සඳ සෝරා ස්වභාවික ප්‍රතිකාර මධ්‍යස්ථානය ප්‍රධාන මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන 660 දෙවන සුභූති අතුරු මාවත සුභූතිපුර බත්තරමුල්ල. මම මේ කියපු ලිපිණයට ඔබට යන්නට හැකියාවක් තියෙන සතිය දිනවල සෙනසුරාදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින තුල 660 දෙවන සුභූති අතුරු මාවත සුභූතිපුර බත්තරමුල්ල. ඒ වගේමයි ශාඛාවන් විදිහට කුරුණෑගල ගම්පහ සහ ගාල්ල ප්‍රදේශයේ ශාඛාවන් පිහිටලා තියෙනවා. කුරුණෑගල ශාඛාවට ඔබ පැමිණිය යුත්තේ සිකුරාදා සහ ඉරිදා යන දෙදින තුල. ඒ වගේම ගම්පහ ශාඛාවට බදාදා දිනයේදීත්, ගාල්ල ශාඛාවට සඳුදා දිනයේදීත් ඔබට ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර සේවාවන් සඳහා යොමු වීමේ හැකියාව තියෙනවා. දිනයක් වේලාවක් වෙන් කර ගැනීම සඳහා දුරකථන අංක දෙකක් ලබා දෙලා තියෙනවා. සටහන් කරගන්න 0716-224-209, 0711-882-661 නැවත දුරකථන අංක දෙක 0716-224-209, 0711-882-661. ඒ වගේමයි Facebook page එක පරිශීලනය කිරීමට ඔබට හැකියාවක් තියෙනවා. සඳහන් වෙන්නේ සඳස් ඕරා සරත් චන්ද්‍ර ඇස්ට්‍රොලොජි යන නමින්. YouTube නාලිකාව subscribe කර නැත්නම් දැන්ම මේ මොහොතේම subscribe කරන්න. ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා රැසක් ඔබට දැන කියා ගැනීමට හැකියාවක් ලැබෙන නිසා වෙන්නේ සඳහන් වෙන්නේ විශ්ව ශක්තිය යන නමින් YouTube නාලිකාව. ඒ වගේමයි දිනපතා ලග්න පලාපල ටික නොමිලේම දැන කියා ගැනීමට සරත් චන්ද්‍ර ඇස්ට්‍රොලොජි කියන Facebook page එකට පිවිසීමට ඔබට හැකියාවක් තියෙනවා. දුරකථනයෙන් කවුද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ? අයිබන් සුබ දැසනා. අයිබන්. ඔව්. ගාල් ශාස්ත්‍රඥ. හ්ම්. මතකයි. ගාල්ලේ ඒක කිසිම විදියකින් මමත් පවත්වගෙන යන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. ඊට පස්සේ මම මේ ප්‍රෝග්‍රෑම් එක හරහාම සරත් චන්ද්‍ර මහත්මයාගෙන මම එතුමාට කෝල් කරලා මම ගාලත් කියලා එතුමා හම්බ වුණා. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ මගේ ව්‍යාපාර ස්ථානයේ තිබිච්ච සියලුම වාස්තු දෝෂ සහ තව තිබිච්ච දේවල් වලට එතුමා පූජාවක් කරන මගේ ව්‍යාපාරය ඇත්තටම අද වෙනකොට ඉතාම සාර්ථකව මම පවත්වාගෙන යනවා. ඒකට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ තරත්තර මහත්තයාට. ඒ වගේම එතුමා දෙන ඒ පොසිටිව් වයිබ් එක ඇත්තටම එතුමාට කතා කරාම එතුමා නෑ වැටෙන්නපා මේක කරන්න පුළුවන් මේ මේ වාස්තු දෝෂවලට මේ දේවල් කරන්න පුළුවන් කියලා ඒ දීපු
ශක්තියද තමයි ඇත්තනම් මම එතුමාට ස්තුතිවන්ත වෙන්න තමයි මේ වෙලාවේ කාල් කරේ. ඉතින් ඕනම කෙනෙකුට මම කියන්නේ මට පෞද්ගලිකව මට දැක්ක දේ ඒ මොකද මගේ ව්‍යාපාර ස්ථානය පවත්වන්න යන්න බෑ. සේවකයෝගේ ප්‍රශ්න අඩු ගන්න මැෂින් එකක් හරි කැඩෙන තත්ත්වයක තමයි තිබ්බේ. ඉතින් ඒකට මගේ බහිරව පූජාවක් කරලා පොඩි පොඩි වාස්තු පසුබිම නැහැ දේවල් වලට පුණ්‍යම් කරලා මම අද ඉතාම සාර්ථක මගේ ව්‍යාපාර ස්ථානය පවත්වාගෙන යනවා. ඉතින් ඒකට සාර්ථකත්වය ඔබලාට අපෙන් තරස්තර මහත්මයාට මේ වෙලාවට සුදිමත් වෙනවා. බොහොම ස්තුතියි ඔබ තුමියට කතා කරන්න. බොහොම ස්තුතියි ඔබ සුමියේ යන්න ගාල්ලේ ඒ වගේ වැඩකට. ඉතින් ඒත් ව්‍යාපාරික ස්ථානයේ තිබුණ දෝෂයක් නිසා තමයි එහෙම වෙහිලා තිබුණේ. ඒ වගේ දේවල් ඔය වාස්තු ප්‍රශ්න විසඳන්න පුළුවන්. සමහර අය හරි අධිමදි කරනවානේ සරච්චන්ද්‍ර මහත්මයා. ගියොත් එක්කෝ අපේ අඩුපාඩු කියයි, අපිට අපේ කරදර කියයි, අනාගතය අපිට හොඳ නැහැ කියලා කියයි කියලා. නමුත් එහෙම වෙන්න පුළුවන් කේන්දරයක් බල්ල අපිට එහෙම අනාගතය අනාවැකියක් ලැබෙන්න පුළුවන්. හැබැයි නියම ජ්‍යොතිෂවරයෙක් කියලා කියන්නේ කාගේවත් හිතක් රිද්දන්න නැතුව නේද? මොකද මේ මානසිකව කෙනෙක් වැටෙනවා හුඟක් වෙලාවට මේ වගේ ප්‍රශ්න ඇති වුණාම. ඒ මානසිකව තත්ත්වය යහපත් කිරීම තමයි පළවෙනි කාර්යය. ඒක කරලා තමයි ඊතුරු ඒවට පිළියම් යොදන්නට අවශ්‍ය වෙන්නේ. හොඳයි. දැන් කවද හරි Tamanටම කියලා නිවාස සිහිනයක් සබය කරගන්න හිමිකමක් තියෙනවා කියන කාරණාව කොහොමද අපි කේන්දරයේදී විස්තර කරගන්නේ? දැන් කේන්දරේ හතරවැන්න බලවත් නම් හතරවැන්නේ සුභයක් ඉන්නවනම් එයාට අනිවාර්යෙන් Tamanට කියලා නිවසක් තියෙනවා. ඒ වගේම හතරවැන්නේ පාපියෙක් ඉන්නවනම් හතරවැන්න පීඩාවට පත් වෙනවනම් එයාට කවදාවත් Tamanට කියලා නිවසක් හදන්න බෑ. එවැනි අය අපි ළඟට එනවා ගයක් නැත්තේ මොකද කියලා බලන්න. අපි එවැනි අවස්ථාවකදී ප්‍රධාන උපදේශය තමයි ඔයාගේ කේන්දරයට අනුව ගෙවල් හොයන්න යන්නේ නැතුව ඔයාගේ පවුල වෙන කෙනෙක්ගේ බිරිඳගේ හෝ සැමියාගේ දරුවෙක්ගේ එහෙම නැත්නම් එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ කෙනෙක්ගේ නමින් ගයක් හදන්න මිලදී ගන්න. එතකොට මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්. අර නිවසක් මේ නැති කෙනෙකුට කවදාවත් නිවසක් හදාගන්න බැරි නිසා. ඒක ඇත්තටම අපේ නිවස් තුළ වාසි දෝෂ තියෙනවා කියන කාරණාව පිළිබඳව හරි හැටි අවබෝධයක් අපිට තියෙනවද කියන ප්‍රශ්නේ තියෙන නිසා කොහොමද අපි දැනුවත් වෙන්නේ අපි ඉන්න නිවසේ වාසි දෝෂයන් තියෙනවා? ඔව් නිවසේ ඉන්න වාසි දෝෂයක් තියෙනවා නම් ඒ නිවසේ කරන කියන කිසි දෙයක් හරියන්නේ නැහැ. කේන්දරේ කොච්චර බලවත් වුණත් රාජයෝග තිබුණත් ඉන්න ගෙදර දුර්වල නම් ඒ ගෙදර ඒ ඉන්න අයට ඉන්න බෑ. මොකද නිවස කියන්නේ ශක්තියක්. ඒ නිවසට දැන් අපිට ග්‍රහ ශක්තිය ලැබෙනවා වගේ නිවසටත් ලැබෙනවා විශ්ව ශක්තියක්. එතකොට මේ නිවසේ වහලේ ඉඳලා අතිවාරම දක්වාම තියෙන තැන්වල අඩුපාඩුවක් නම් මේ නිවසට ගලාගෙන එන විශ්ව ශක්තිය අඩුවක් වෙලා ඒ නිවසේ ඉන්න අයට ඒකෙන් පීඩාවට පත් වෙනවා. දැන් නිවසේ බ්‍රහ්මපාදය එහෙම නැත්නම් ඔය නිවසේ හරිමැද හරි එතර බීඩාවට පත්තුරුත් එමේ මේ ගෙදර බොහොම දුර්ණ තත්ත්වයකට පත් වෙනවා. ඉතින් උගක් අය නොදැනුවත්කමින් මේ වගේ දේවල් වලට ගොදුරු වෙලා ඉන්න. ඒකෙන් මම කියන්නේ ගෙදර ගෘහමූලිකයාගේ කේන්දරෙන් පුළුවන් ගේ ගැන පරීක්ෂා කරන්න. ගෙදර ගෘහමූලිකයාගේ කේන්දරේ ගෙනාවොත් ගෙදර තියෙන වාස්තු දෝෂ පවා කියන්න පුළුවන්. හොඳයි. ගම්පහ ප්‍රදේශයෙන් අපිට ලැබෙන දුරකථන ඇමතුම නයනා මහත්මිය අයිබන් සුබ උදෑසන. සුබ උදෑසන. කතා කරන්න. මට රාත්‍රී 7:15ට. කොහෙද ඉපදුනේ? ගම්පහ. ගම්පහ. දුවගේ ලක්ෂණේ මොසම ලක්ෂණ නේද? ඔව් මහත්තයා. මොකද දුව ගැන දැනගන්න ඕන. අධ්‍යාපන කෙටියෙන් ඔව් දුවගේ කේන්ද්‍රයේ පස්වැන්නාධිපති බුද ඉන්නේ 7. මේ පස්වැන්නාධිපතියා පීඩාවට පත් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම පස්වැන්නාධිපතියට පාපීන් දෙදෙනෙක්ගේ යෝගයක් තියෙනවා. ඒක නිසා මෙයාගේ ඉගෙනීමට තර්මක බාධක තියෙනවා මූලික අධ්‍යාපනයට පවා. ඒ වගේම කාලසර්ප යෝගයක් සහිත කේන්ද්‍රයක්. මේ කාලසර්ප යෝගයේදී තර්මක ජීවිතය එක පැත්තක් දුර්වල කිරීමේ ඉඩකඩ තියෙනවා. ඉතින් මේක ඉතාම ගැඹුරු දුර්වල තත්ත්වයක්. ඒක නිසා අනිත් එක මෙයාටත් අර මම ඔය කියනා වගේම නිවසේ බලපෑම තියෙනවා. ඉන්න ගෙදර දෝෂ සහගත තත්ත්වයක් තියෙනවා. කේන්දරේ හතරවැන්නේ සෙනසුරු ඉදීමෙන් සහ පීඩා වීමෙන්. ඒක නිසා ඔබ වඩා සුදුසු වෙන්නේ මම පෞද්ගලිකව හම්බ වෙන්න ගම්පහට ඇවිල්ලා ඔබ විනෝගොඩ ඉන්නවනම් මම తాවකාලිකව පිළියමක් කියන්නම්. මේකට පච්ච සහ කාකනිල් කියන ගල් දෙකෙන් පෙන්ඩන් එකක් වගේ දෙයක් හදලා දුවට දාන්න. ඊට අමතරව අනිත් දේවල් වලට ප්‍රතිකාර කිරීමට මම පෞද්ගලිකව හමු වෙනවා.
ොමස්තුති නෑන මහත්මය අප වැමතුවාට හොඳයි තින් කේන්ද්‍ර විශේෂන්ගේට අදවස ලැබල තින කාල වෙලාව මෙලෙසින් අවසන් වෙලා යන අපි වාස දෝෂය සම්බන්ධෙන් කතා භහකනකට සල චන්ද්‍රමහත්තය විශාල වපසරයක පැතරුණු විශයක්නේ දෙතිනේ නිසාපිට මේ චූටි කාලෙ කතා භහ කර අවසන් කන්ඩබේ නමුත් දිකුවක් විදිට පිදිරි සතිවලද කතා කරට බලාපොත්තු වෙන යිතින් ඒසේවාන් කෙ යොමුීමට ට හැකයාවක් තියන මගේ දුර කතරන් කටික සහ ලිපිනයන් මධ්‍යස්ථාන පිහිල තියෙන කොහෙද කියන කරන සම්බන්ධ ඔබ දැනවත් නිසා සූතිවන්ත වෙන ප්‍රවීණ ජෝතිර්වේදී රාජවදනයකත් කමට සමාජික ග්‍රෑන්ඩ් මාස්ටර් විශේෂක්ති ප්‍රතිකාර උපදේශක ප්‍රවීණ මෝහනවේදී කේ.යු. සලචන්ද්‍ර මහත්මයාට අලි දවසක මුණ ගැහෙන බලාපොරොත්තුවත් එක්ක සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට සමුදෙන්නේ ආයුබෝවන් කියලා. ආයුබෝවන් සුබ දවස්.